ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම අපි සෑහෙන කාලෙකින් හම්බ වෙන්නේ මම කල්පනා කරා අද ටිකක් වෙනස් වැඩක් කරන්න ඕන කියලා අපි මෙතෙක් කතා කරපු ඒ කතන්දරට වඩා තරමක් වෙනස් දෙයක් කතා කරන්න ඕන කියලා මේ මාතෘකාව හරිම කාලානුරූපී මාතෘකාවක් බොහොම උණුසුම් මාතෘකාවක් ඒ තමයි මේ ළඟ එන මහමැතිවරණයේදී මොන පක්ෂයද දිනන්නේ ඔය එක එක පක්ෂ කොයිතරම් ප්‍රමාණයක් ආසන හිමි කරගනිද ඔනෝක තමයි ගොඩක් අය මේ දවස්වල කතා කරන මාතෘකාව වෙලා තියෙන්නේ. ඔය අතර ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ක්වොලිටේටිව්. එක අනිත් එක ක්වොන්ටිටේටිව් අප්‍රෝච් එක. ඔය ක්වොන්ටිටේටිව් අප්‍රෝච් එකදී අපි කරන්නේ අංක පාවිච්චි කරලා ගණිතමය ක්‍රම පාවිච්චි කරලා උත්සාහ කරනවා එක එක් පක්ෂයේ කොයිතරම් ආසන ගණන ගනීද කියන එක අනුමාන වශයෙන් ගණනය කරන්න. අනිත් එක තමයි මේ දේශපාලන විචාරකයන්ගේ විශ්ලේෂකයන්ගේ විශේෂඥයෝ ඒගොල්ලෝගේ දැනුම පාවිච්චි කරලා මේ පොලිටිකල් එන්වයරන්මන්ට් එක කොහොමද ඉවෝල්ව් වෙන්නේ මේක හැසිරෙන්නේ කොහොමද කියන එක කල්පනා කරලා යම් ක්වොලිටේටිව් අදහසක් ප්‍රකාශ කිරීම. ඔයිට අමතරව තව තුන්වෙනි ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමේ තමයි කවුරු හරි ශාස්ත්‍ර කෙනෙක් ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් අඳුනක් බලන කෙනෙක් ගාවට ගිහිල්ලා එහෙම හාන එකත් පුළුවන්. හැබැයි ඔය අතරින් අපි අද කතා කරන්න යන්නේ අර ක්වොන්ටිටේටිව් අප්‍රෝච් එක. ඒ කියන්නේ පහුගිය මැතිවරණවල පක්ෂ ලබාගත ඡන්ද මොනවද? ඒ ආකාරයෙන් අපිට පැටර්න් එකක් දකින්න පුළුවන්ද? ඔනෝයි පැටර්න් එක පාවිච්චි කරලා අපිට යම් කිසි අනුමානයක් කරන්න පුළුවන්ද සංඛ්‍යාත්මක වශයෙන් කියන එක. ඕක තමයි අපි අද කතා කරන මාතෘකාව. හරිද, මේ කතාබහේදී මම කැමති මේ කතාව පෙළගස්වන්න ප්‍රධාන කොටස් දෙකකට. පළවෙනි කොටස තමයි අපි ඩීටේල් විදියට පුළුවන් තරම් ඩීටේල් විදියට බලනවා කොහොමද අපේ පාර්ලිමේන්තු මහමැතිවරණයකදී ආසන එක් එක් පක්ෂයට ඇලොකේට් කරන්නේ ලබා දෙන්නේ කියලා ඒගොල්ලෝ ගන්න ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව. ඕක අපේ ව්‍යවස්ථාවේ හොඳට විස්තර කරලා තියෙනවා. හැබැයි ඒ විස්තර කරාට අර වර්ක්ඩ් අවුට් එක්සැම්පල් එක උදාහරණයක් පාවිච්චි කරලා හරියටම ගණනය කිරීම කරේ නැත්නම් ඕක අපිට එච්චරම තේරුම් යන්නේ නැහැ. ඒකෝට පළවෙනි අදහස ඔන්න ඕකයි. අපි උදාහරණ පාවිච්චි කරලා ඔය ක්‍රමය හරියටම තේරුම් ගන්න උත්සාහ කරන්නේ. දෙවනි කොටස තමයි අන්නේ දැනුම මත පදනම් වෙලා පහුගිය ඡන්ද ප්‍රතිඵල පාවිච්චි කරලා අපිට පුළුවන්ද මේ ඉදිරි මැතිවරණය අන්නේ මැතිවරණයේ ප්‍රතිඵලය මොන වගේ එකක් වේද කියලා අනුමානයක් කරන්න. දැන් මතක තියාගන්න මේක අනුමානයක් විතරයි. කිසිම කෙනෙකුට මම ඇතුළු ඔය කිසිම දෙනෙකුට 100%ක් නිවැරදි ප්‍රතිඵලයක් මේ වගේ ගණිතකම පාවිච්චි කරලත් කරන්න පුළුවන්කමක් නැහැ. හරි, එහෙනම් මෙන්න මේ වැඩේ පටන් ගන්න අපි. අපේ පාර්ලිමේන්තුව ගත්තොත් එහෙම මේ පාර්ලිමේන්තුවේ තියෙනවා ආසන ඔක්කොම 225ක්. මේ ආසන 225න් 29ක් අපි දානවා ජාතික ලයිස්තුවට. National list. ජාතික ලයිස්තුව. ඉතුරු 196 දිස්ත්‍රික්කවලට බෙදලා දීලා තින්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල තියෙන ලියාපදිංචි ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද කොහොමද මේ 196 දිස්ත්‍රික්කවලට බෙදුවේ කියලා. මොකද ඕක ඡන්දෙන් ඡන්දේ රෙච්චර ලොකුවට වෙනස් වෙන එකක් නෙමෙයි. ලියාපදින් ඡන්ද ගාන දිස්ත්‍රික් අතර ඒ සාපේක්ෂ බෙදීම මහ ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඕක අද ගන්නවා. මේක දීලා තියෙන්නේ මේ ගණන් ටික. අපිට බලන්න පුළුවන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන කීයක් එක් එක් දිස්ත්‍රික් කියලා දීලා තියෙනවද කියලා අපිට ඒ ගානම ගන්න පුළුවන් අපේ වැඩේට. අපි අද බලන්න යන්නේ මෙන්න මේ ජාතික ලයිස්තුවේ ආසන 29ත් දිස්ත්‍රික්කවලට දීලා තියෙන ආසන 196ත් කොහොමද එක් එක් පක්ෂය ඡන්දේදී ගන්න මේ මහමැතිවරණය ගන්න ඡන්ද 90 ඒ පක්ෂවලට ඇලොකේට් කරන්නේ කියන තමයි අද බලන්නේ. හරි, අපි දැන් ඔන්න ගමු උදාහරණයක්. අපි මේ අද ගන්න උදාහරණය තමයි ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කය. හිතන්න මේ ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේදී සියලුම පක්ෂ ලබාගත්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 107යි කියලා. මේක මම ඇත්තට මේ හිතලා ගත්ත ගාණක්.
පහුගිය ජනාධිපතිවරණ මේ ළඟ තිබ්බ ජනාධිපතිවරණ මට මතක විදියට මීට ආසන්න ගාන තමයි ඡන්ද තිබ්බේ ගාල්ල දිස්ත්‍රික්කයේ වළංගුවේ. ඊට පස්සේ හිතන්න මේ ගාල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසන 10ක් වෙන් කළ තිනවා කියලා සමානුපාතික ක්‍රමයට. දැන් මේ ආසන 10 තාම කිසිම පක්ෂයකට දීලා නැහැ. දැන් අපි බලන්න යන්නේ මේ ආසන 10 එක් එක් පක්ෂය ගත්ත වළංගු ඡන්ද සංඛ්‍යාවන් කොහොමද මේ පක්ෂවලට බෙදලා දෙන්නේ කියලා. හරිද? අපි ගමු මෙන්න මෙහෙම උදාහරණ. අපි හිතමු තිබුණා කියලා පාටි A B C D E. පක්ෂ A B C D E කියලා පක්ෂ පහක්. ඒ එක් එක් පක්ෂය ගත්ත වළංගු ඡන්ද සංඛ්‍යාව අපි හිතමු පාටි A ගත්ත ලක්ෂ 70000ක්, පාටි B ගත්ත ලක්ෂ 2ක්, C ලක්ෂ 3ක්, D 120000ක් සහ පාටි E කෙනෙක්ගේ ඡන්ද වළංගු ඡන්ද 10000. ඔන්න ඕක තමයි ඡන්ද ගත්ත පිළිවෙල. දැන් මේ ක්‍රමයේදී මේ ප්‍රොපෝෂනල් ඇලෝකේෂන් සිස්ටම් එකේදී අපි මුලින්ම කරන්නේ මේ පක්ෂ ගත්ත ඡන්ද ප්‍රතිශතය වළංගු ඡන්ද ප්‍රතිශතය ගණනය කිරීම. ඒකද අපි මුලින්ම අපිට කරගන්න කොච්චරක්ද අපි ওই පක්ෂ සියල්ලම ගත්තේ කියන එක අපි කලින් දැක්කා. ඒක අපි මෙහෙම ගන්න පුළුවන්. ඔක අපි මේ Excel පාවිච්චි කරන නිසා අපිට පුළුවන් ඔක ගන්න මේ වගේ ටෝටල් එක සම් එක 107යි. දැන් සම්පූර්ණ වළංගු ඡන්ද සංඛ්‍යාව 107ක් වෙද්දී පාටි A කෙනෙක් කෙනා 70000ක් ගත්තා නම් ඔක කොපමණ පර්සන්ටේජ් එකක් ප්‍රතිශතයක්ද කෙනෙක් අපි මුලින්ම ගණනය කරමු. හරිද? ඒක කරන්නේ මෙහෙමයි. හරිම සරලයි. අපි මෙන්න මේ 70000 තියෙන එක 107න් බෙදලා දාගෙන තමයි කරන්නේ. හරිද? බෙදලා ඔක අපි 100න් වැඩි කරමු. එතකොට 10% කියලා අපිට අපිට පුළුවන්. දැන් මේක ෆෝමියුලා එකක් හින්දා මේ වගේ ෆෝමියුලා එක ඩ්‍රැග් කරන් ගියා නම් අපිට පුළුවන් අනිත් පක්ෂ ගත්ත ප්‍රතිශතය මේ විදිහට ඉතාම ලේසියෙන් Excel එකේ කැල්කියුලේට් කරන්න. හරි. දැන් ඊළඟ පියවර ඡන්ද ප්‍රතිශත කැල්කියුලේට් කරලා පස්සේ ගණනය කළාට පස්සේ අපි බලනවා මොන පක්ෂද 5%ට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් අරන් තියන්නේ කියලා. 5%ට වඩා වළංගු ඡන්ද සංඛ්‍යාවක් ගත්ත පක්ෂ අපි මේ ගණනය කිරීමෙන් හලවලා. ඒගොල්ලෝ මින් එහාට අපි අරගෙන යන්නේ නැහැ මේ දිස්ත්‍රික්ක මට්ටමේ ආසන ලොකේට් කිරීමෙන්. එහෙනම් අපිට පුළුවන් පාටි E කෙනෙක් කෙනා ඔන්න අපිට පුළුවන් යව හලවලා දාන්න ඕන. හරිද? යව අපි හලවලා දාන්න. දැන් ඊළඟට අපිට ඕන කරන්නේ හරි අපේ ආසන 10ක් තිබ්බා. ඒ ආසන 10 කොහොමද මේ පාටි 4ට බෙදන්නේ කියන එක. මුලින්ම අපි කරන්නේ ප්‍රතිශතය වැඩිම ගත්ත පක්ෂය මේකේ හොයනවා. හරිද? අපිට පුළුවන් මේ වගේ සරල විදියට මේක සෝට් කරන්න වැඩි මේකේ ඉඳලා අඩු එකට ප්‍රතිශතය. හරිද? එතකොට පාටි C තමයි වැඩිම අරන් තියෙන්නේ. ඒ කියන්නේ දිස්ත්‍රික්කයේදී දිනපු පක්ෂය. එතකොට මෙන්න මේ පක්ෂයට අපි දෙනවා බෝනස් සීට් එකක්. එතකොට එක ඡන්දයක් හෝ වැඩියෙන් ගත්තා නම් ඒ පක්ෂය දිනුම් ඒගොල්ලන්ට ආසන 10න් එකක් බෝනස් විදිහට හම්බෙනවා. අනිත් පක්ෂ කිසිවකට බෝනස් ආසනයක් හම්බෙන්නේ නැහැ. හරිද? දැන් ඒකත් හරි. අපි දැන් මෙතන දාගමු ඊට පස්සේ කොච්චරක් ඉතුරු ආසන තියනවද කියලා. දැන් ওই බෝනස් ආසන ඇලෝකේට් කරලා පස්සේ ඔයාලට මතක නම් මේ ගාල දිස්ත්‍රික්කයේ තියෙන 10 ආසන ඒකෙන් එකක් දැන් අපි ඇලෝකේට් කරලා ඉවරයි. එහෙනම් අපිට ඉතුරු ආසන 9ක් තියෙනවා තවදුරටත් ඇලෝකේට් කරන්න. හරිද? හොඳයි. දැන් ආසන 9ක් ඇලෝකේට් කරන්න කියනවා නම් අපිට එක ආසනයකට කොයිතරම් ඡන්ද ප්‍රමාණයක් ගන්න ඕනද කියලා අපිට පුළුවන් කැල්කියුලේට් කරන්න. අපි එහෙම කැල්කියුලේට් කරමු. ඒක වෝට්ස් per seat කියනක අපි කැල්කියුලේට් කරොත් එහෙම ඒ කියන්නේ ආසනයකට ගන්න ඕන ඡන්ද ප්‍රමාණය. ඒක වෙන්නේ මෙන්න මේ 690000 දැනට ඉතුරුලා තියෙන වැලිඩ් ඡන්ද ගාන බෙදීම 9. හරිද? දැන් අපිට යනුව බලන්න පුළුවන් මේ එක් එක් පක්ෂ ගත්ත ඡන්ද සංඛ්‍යාවට අනුව ඔවුන්ට කොතරම් ආසන ගාණක් හම්බ වී යුතුද කියලා. හැබැයි මේ ගණනය කිරීම රවුන්ඩ් කිහිපයකට වට කිහිපයකට කරන්න. අපි මුලින්ම බලමු මොකක්ද
ප්‍රපෝෂන් එක කියලා එක එක පක්ෂ ලබා ගත්ත. ඒ ප්‍රපෝෂන් එක අපි කැල්කියුලේට් කරන්නේ හරිම ලේසි වෙන්න මේ ඒ පක්ෂ ලබා ගත්ත ඡන්ද සංඛ්‍යාව අපි බෙදනවා වෝට්ස් පර් සීට්. ඒ කියන්නේ මෙන්න මේ 76,666.667 කියන එකෙන් බෙදනවා. බෙදුවට පස්සේ අපිට එනවා 3.91. මේකට අපිට ඊට පස්සේ බලමු මේ ෆෝමියුලා එක ඇදගෙන යන දිගටම කොහොමද? Right. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරලා initial allocation. ඒ කියන්නේ මූලික වටේ ඔන්න සීට් ඇලොකේෂන් එක කරන්න පුළුවන් ආසන ඇලොකේෂන් එක. ඒක කරන්නේ මෙහෙමයි. අපි මේකෙදි මේ දශම ස්ථානයෙන් පස්සේ තියෙන අංක ටික අමතක කරලා දාලා ඊට කලින් තියෙන සම්පූර්ණ සංඛ්‍යාව දානවා මේ. මේ පක්ෂයට 3යි, මේ පක්ෂයට 2යි, මේ පක්ෂයට 1යි. මේ පක්ෂයට 1ක්වත් නැහැ. හරිද? අපිට තවදුරටත් කොතරම් ආසන සංඛ්‍යාවක් දැන් ඉතුරු වෙලා තියෙනවද ඇලොකේට් කරන්න. දැන් අපි දැනට ඇලොකේට් කරලා තියෙනවා මේ 9න් 6ක්. හරිද? එතකොට අපිට තව ඇලොකේට් කරන්න ඉතුරු වෙලා තියෙනවා ආසන 3ක්. තව 3ක් ඇලොකේට් කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒක ඇලොකේට් කරන්නේ මෙහෙමයි. අපි දැන් බලනවා මොකක්ද රිමේන්ඩර් එක කියලා මේ. හරිද? ඒක කැල්කියුලේට් කරන හරිම සරලයි මේ විදිහට. මේ දශම ස්ථානයෙන් පස්සේ තියෙන කොටස තමයි ඔක රිමේන්ඩර් එක කියලා කියන්නේ. අපි බලමු මේක අඩු කිරීම මේක කියලා ගත්තනම් රිමේන්ඩර් එක මොකද්ද කියලා ගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ රිමේන්ඩර් එක අනුව අපි මේ පක්ෂ ටික සෝට් කරනවා. වැඩි මේක ඉඳලා අඩු මේක දක්වා. රිමේන්ඩර් එක අනුව. හරිද? ඔන්න අපි ඒක වැඩි මේක ඉඳලා අඩු මේක දක්වා සෝට් කරාට පස්සේ අපි මෙන්න මේ ඉතුරු වෙච්ච ආසන ටික පිළිවෙලට උඩ ඉඳලා පහළට මේ ආසන ටික ඉවර වෙනකන් ඇලොකේට් කරනවා. ඕකේ. දැන් අපි කියමු second round allocation. Second round allocation. හොඳයි. 3න් එකක් මෙයාලට දෙනවා. තව එකක් මෙයාලට දෙනවා. දැන් 2යි මෙයාලට එකක් දෙනවා. එච්චරයි මෙයාලට දෙන්න එකක් නැහැ. ඔන්න second round එකේ මේ තුනත් අපි ඇලොකේට් කරලා ඉවරයි දැන්. මුලින්ම ඇලොකේට් කරා බෝනස් ආසනේ. ඊට පස්සේ අපි පළවෙනි රවුන්ඩ් එක ආසන ඇලොකේට් කරා. ඊට පස්සේ අපි දෙවෙනි රවුන්ඩ් එකේ ඉතුරු වෙච්ච ආසන ටික ඇලොකේට් කරා. ඔය තුනේම එකතු අපිට ගත්තනම් අපිට හම්බ වෙනවා සමස්ත ආසන සංඛ්‍යාව එක් එක් පක්ෂයට ඇලොකේට් කරපුවා. හරි. අපි ඒක මෙහෙම ගණනය කරමු. බෝනස් ආසන සංඛ්‍යාව එකතු කිරීම පළවෙනි වටේ එකතු කිරීම දෙවෙනි වටේ. ඔව්. මේක තුන දාන එකක් ඕනේ ඔන්න. අපිට මේ ෆෝමියුලා එක පහළට අදන් යන්න පුළුවන්. අන්න දැන් අපි ආසන ඇලොකේට් ක්ලික් වර. දැන් ඔයාලට මතක නම් ගාල්ල දිස්ත්‍රික්කයේ තිබ්බ සමස්ත ආසන 10ක් අපේ මේ ගණනය කිරීම අවසානයේදී අපි ඒ ආසන 10 ඇලොකේට් කරලා ඉවරයි. ඔන්න ඔය පිළිවෙලට තමයි දිස්ත්‍රික්ක මට්ටමින් එක් එක් පක්ෂය ලබාගත් වලංගු ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට ආසන ගණන පිරිනමන්නේ. දැන් ජාතික ලයිස්තුවේ අර ආසන 29ක් අපි කතා කරානේ. ඒක ඇලොකේට් කරන්නේ මීට සමාන ක්‍රමයකටම තමයි. ඒකදී කරන්නේ දිස්ත්‍රික්කයේ අමතක කරලා පක්ෂයක් එක් එක් පක්ෂය ලබාගත්ත සියලුම මුළු ලංකාවේම ඉඳන්ම ලබාගත් සියලුම ඡන්ද සංඛ්‍යාව අරගෙන මීට සමාන ක්‍රමයකින් ඒ ආසන 29 බෙදලා දෙනවා. ඒකෙදි හැබැයි අර 105ට වඩා අඩුවෙන් ගත්ත පක්ෂය අයින් කරන අන්න ඒ කතන්දරේ ඒ කැලල කෙරෙන්නේ නැහැ. හොඳයි දැන් අපි කොහොමද දන්නේ දැන් අපි ඔය කතා කරපු ගණනය කිරීම ඒ ඇල්ගොරිතම් එක හරි කියලා? ඒක අපිට බලන්න පුළුවන් මේ විදියට. හරිද? අපිට ගත්තොත් එහෙම මේ 2015 දැන් ඔයා මේ දකුණ මේ Excel sheet එකේ තියෙන්නේ 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේ එක් එක් පක්ෂ එක් එක් දිස්ත්‍රික්කයේ ගත්ත වලංගු ඡන්ද සංඛ්‍යාව සහ ඒගොල්ලොන්ට හම්බෙච්ච ආසන සංඛ්‍යාව. උදාහරණයක් විදිහට මේ තියෙන්නේ යහපාලන පක්ෂ අම්පාර එහෙම නැත්නම් දිගා මඩුල්ලේදී ගත්ත ඡන්ද සංඛ්‍යාව සහ හම්බෙච්ච ආසන ගාන, මේ පොදු පෙරමුණ ගත්ත ඡන්ද ගාන, ගත්ත හම්බුණු ආසන ගාන, TNA සහ JVP. ඔය විදිහට අපිට ඇත්ත ආසන පිරිනමපු ආකාරයේ දත්ත තියෙනවා 2015. එතකොට අපි ඔය අපි කතා කරපු ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා මෙන්න මේ එක් එක් පක්ෂයට එක් එක් දිස්ත්‍රික්කයේ හම්බෙන සීට් ගණන ගණනය කරලා ඒ ගණනය කිරීමයි මේකයි එකඟ වෙනවාද කියලා බැලුවා නම්
එහෙනම් අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන් අපි මේ කතා කරපු ඇල්ගොරිතම් එක සෑහඳුරට සාර්ථකයි නිවැරදි කියලා. හැබැයි ඔක ඕනනම් අතින් ගණනය කිරීම කරන්න තිබ්බනේ. නමුත් මම කල්පනා කරා ඊට වඩා ලේසි කියලා. ඕක මෙන්න මේ වගේ ආ ප්‍රෝග්‍රෑම් එකක රන් කරා. දැන් ඔයා මේ දකින්නේ අනේ ආ ප්‍රෝග්‍රෑම් එකක්. මේක දත්ත විද්‍යාව සම්බන්ධයෙන් ගොඩක් අය පාවිච්චි කරන පරිගණක වැඩසටහනක්. මේක නොමිලේ අන්තර්ජාලයෙන් ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ගොඩාක් පහසුකම් තියෙන දත්ත විද්‍යාවට සම්බන්ධ ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේක. මම ඇත්තටම ගොඩාක් රෙකමන්ඩ් කරනවා මේක ඔයාලට පුළුවන් පුළුවන් නම් ඇත්තටම ඩවුන්ලෝඩ් කරලා පොඩ්ඩක් මේකත් එක්ක ප්ලේ කරලා බලන්න. හරි, කොහොම හරි දැන් මම අන්න ඒ අපි ඉස්සෙල්ලා දැකපු මැතිවරණ 2015 මැතිවරණ ඒ නිල ප්‍රතිඵල අරගෙන අපේ අර කතා කර ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා එස්ටිමේට් ගණනය කිරීම කරා එක් එක් පක්ෂයේ එක් එක් දිස්ත්‍රික්කවල කොයි වගේ ආසන සංඛ්‍යාවක් ගණනද කියලා. මට ඇත්තට මෙහෙම ඔක්කොම ටික මේ සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එන්ටර් එක ප්‍රෙස් කරා නම් මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. රන් වුණාට පස්සේ මෙන්න මේ වගේ අපිට පහළ දකින්න පුළුවන් කොහොමද කියලා ඒ ආසන පිරිනමව ආකාරය. එතකොට මේ තියෙන දිස්ත්‍රික්කයේ සමස්තය එක් එක් පාටිය ගත්ත. හරිද? උදාහරණයක් විදිහට මේ යහපාලනය මුළු දිවයිනේම දිස්ත්‍රික්කවල ආසන ටික එකතු කරොත් එහෙම 93ක් හම්බලා තිනවා. පොදු පෙරමුණට 83ක් හම්බලා තිනවා. JVP එකට 4ක්, TN එකට 14ක් සහ අනෙකුත් පක්ෂවලට 2 ගානේ හම්බලා තිනවා. අපි බලමු ඇත්තටම අපේ දත්තවල තියෙන්නේ කොහොමද කියලා. ඇත්ත දත්තවල මෙන්න බලන්න. ඇත්තටම UNFDJ කියන්නේ යහපාලන පක්ෂය 93යි, පොදු පෙරමුණ 83යි, TN එක 14යි, JP එක 4යි, අනෙකුත් පක්ෂ 2යි. ওই විදිහට තමයි ඒ ඇලෝකේෂන් එක ඇත්තටමත් වෙලා තියෙන්නේ. හැබැයි මම එකක් කියන්න ඕනේ, නැෂනල් ලිස්ට් එකේ තියෙන ඡන්ද ගාන ගණනය කරන්න ගියාට පස්සේ ওই ව්‍යවස්ථාවේ තියෙන ක්‍රමය පාවිච්චි කරලා අපි දැන් කතා කරාට වගේම පොඩි වෙනසක් තියෙන්නේ. අර 105 තෝහිට අඩු ගත පක්ෂ අයින් කරන්නේ නැහැ කැල්කියුලේෂන් එකේදී. අපි නැෂනල් ලිස්ට් එකේ ආසන මෙන් මේ විදිහට එක් එක් පක්ෂයට ඇලෝකේට් කරන ගියාට පස්සේ අපි කරනවා මෙන්න මේ දත්ත වල පොඩි ප්‍රශ්නයක්. මේ දත්ත වල තියෙන පොඩි ප්‍රශ්නයක් මේ අනෙකුත් පක්ෂ සියල්ලේම ගත්ත ඡන්ද එක ගොඩකට දාලා තිනා අද කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ පොඩි පක්ෂ සියල්ලම ගත්තනම් වෙන්වෙන් වශයෙන් මෙහෙම මහ ගොඩක් ඡන්ද එක පක්ෂයකට හම්බෙන්නේ නැහැ. දැන් මෙතෙන්දි වෙන්නේ අපි ඇත්තටම මේ අද කියන ගෲප් එක මෙතනට දාලා අමුතුවෙන් පක්ෂයක් මහ ලොකු පක්ෂයක් නිර්මාණය කරගෙන තියෙනවා. නියම ආසන ලොකේට් කිරීමේදී ඔහොම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම එක් එක් පක්ෂ සියලුම පක්ෂ වෙන් වෙනම අරගෙන තමයි ගණනය කිරීම කරන්නේ. දැන් අපේ මේ තිබ්බ අඩුපාඩුව නිසා නැෂනල් ලිස්ට් එකේ ඒ සීට් ඇලෝකේට් කිරීමේ පොඩි පරස්පරයක් තියෙනවා. ඒක නැති වෙනවා අනිවාර්යෙන්. අපි පක්ෂ ඔක්කොම ගත්තා නම් උදාහරණයක් විදිහට බලමු මේක. ඇත්ත නියම සීට් ඇලෝකේෂන් එක බැලුවොත් එහෙම අපි ජාතික ලයිස්තුවේදී යහපාලනයට 13යි, පොදු පෙරමුණ 12යි, TN එකට 2යි, JP එකට 2යි වශයෙන් තමයි හම්බලා තියෙන්නේ. හැබැයි අපේ ගණනය කිරීමේදී අපිට පේන යනවා යහපාලනයට 13යි, ඒක හරිද? ඔවුන්ට 13යි, ඒක හරි. මෙන්න ඒ ගාන. පොදු පෙරමුණට 12යි, ඒකත් හරි. කුඩා පක්ෂ වෙද්දි පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. TN එකට එන 2 වෙනුවට අපි අද කියන ගෲප් එකට එකක් ඇලෝකේට් කරලා තිනවා. ඒකට හේතුව අපි කලින් කතා කරපු විදිහට අද කියලා අපි ඔක්කොම කුඩා පක්ෂ එකතු කරලා ලොකු පක්ෂයක් හදලා තමයි මේ ගණනය කිරීම කරේ. එහෙම නොවුණා නම් මේ වැරද්ද වෙන්නෙත් නැහැ. හරි, ඕන දැන් අපිට සෑහඳුනට විශ්වාසයි අපි අනේ ආසන ඇලෝකේට් කරන ඇල්ගොරිතම් එක හරියට තේරුම් ගත්තා, ඒක හරියට ඉම්ප්ලිමන්ට් කරා කියලා. දැන් මෙතනින් පස්සේ තමයි අපිට ලස්සන වැඩක් කරන්න පුළුවන්. හරිද? මේ වැඩේ මෙන්න මෙහෙමයි. අපි දැන් ඔයා හිතන්න මෙහෙම පොඩි ගණන කිරීමක් කළ නවතනවාට වඩා අපිට පුළුවන් යම් පුරෝකථනයක් කරන්න
එක්ෙක් පක්ෂ මොන වගේ ආසන ගාන ගනීද කියලා මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව සහ මීට කලින් ජනාධිපතිවරණක ප්‍රතිඵලත් ඊට ආසන්නේමා මහමැතිවරණක ප්‍රතිඵලත් පාවිච්චි කරලා අපිට පුළුවන් නම් යම් පුරෝකථනයක් කරන්න. ඒක මම හිතනවා අපි හැමෝටම සෑහෙන ඉන්ට්‍රෙස්ටිං වෙයි කියලා. හරිද? දැන් අපි මෙහෙම කරන්න යන්නේ මේ කතන්දරේ. අපි ගන්නවා එක් එක් දිස්ත්‍රික්කයේ 2024 මේ ඉවර වෙච්ච ජනාධිපතිවරණය. හරිද? ජනාධිපතිවරණය අරගෙන ඒකේ දිස්ත්‍රික්ක වශයෙන් එක් එක් පක්ෂගත ඡන්ද අපිට තියෙනවනේ. අන්න ඒ ගත්ත ඡන්ද ප්‍රමාණය පාවිච්චි කරලා එක් එක් දිස්ත්‍රික්කයට හරිද? අපි ගත්තත් එම දිස්ත්‍රික්කය අපි දන්නවා NPP කියලා තියෙන පක්ෂයක්. ඊට පස්සේ SJB ඔය පක්ෂ තියෙනවනේ. එක් එක් දිස්ත්‍රික්කේ එක් එක් පක්ෂගත ඡන්ද ගාන මේ ජනාධිපතිවරණය අපි දන්නවා. ඕක පාවිච්චි කරලා අපිට පුළුවන් මේකම රිපීට් වුණොත් එහෙම මහමැතිවරණයේදී. මම මේ කතා කරන්නේ බොහොම අන්ලයික්ලි සිනාරියෝ එකක්. එහෙම වුණොත් එහෙම ආසන එක් එක් පක්ෂයට කොයි වගේ ප්‍රමාණයක් යයිද කියලා අපිට බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව පොඩි මෙකැනිසම් එකක් අපිට දැම්මනම් එහෙම මේ එක් එක් පක්ෂයෙන් මාලිමාවට කොයි වගේ ඡන්ද ප්‍රමාණයක් එකතු වෙයිද? මොකද ඉතිහාසයේ එහෙම වෙලා තියෙනවා. එහෙම වෙන්න ඉඩකඩක් තියෙනවා. එහෙම වුණොත් එහෙම මාලිමාව කොයි වගේ ආසන ගාණක් ගනීද? ඔකත් එක්තරා කතන්දරයක්නේ. අපි ඕකේ අනිත් පැත්ත බලන්නත් පුළුවන් වුණා. මේ තියෙන කතන්දරේ වෙනස් වෙලා සජබේට වගේ ඡන්ද අනිත් පක්ෂ වලින් එකතුනොත් එහෙම ඒගොල්ලෝ කොයි වගේ ආසන ගාණක් ගනීද කියලා. එහෙම ගණනය කිරීම කරන්නත් පුළුවන්. දැන් ඒක කරන්නත් මෙන්න මේ R ප්‍රෝග්‍රෑම් එකක්ම මම ලිව්වා. මේකට කියන්නේ shiny app එකක් කියලා. මොකද මේ වගේ කෝඩ් දිහා බලන්න උනොත් අපිට ලේසි. තිබ්බනම් graphical user interface එකක්, GUI එකක් තිබ්බනම් පොඩි slide එකක් එහාට මෙහාට කරලා ඔය ගණනය කිරීම ටික කරන් හරිම ලේසි. අපි දැන් run කරමු මෙන්න මේ shiny app එක. හරිද? ඒක run කරාට පස්සේ ඔයාලට පේනවනේ මේ වගේ ලස්සන app එකක් load වෙනවා. ඔන්න. දැන් මේ තියෙන්නේ ජනාධිපතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කයේ එක් එක් පක්ෂය ගත්ත ඡන්ද සංඛ්‍යාව එහෙමම තිබුණොත් මොන වගේ ආසන ප්‍රමාණයක් ආසන්න වශයෙන් එක් එක් පක්ෂයට හම්බෙයිද කියන එක තමයි මේ තියෙන්නේ. හරිද? NPP එකට ආසන 100ක් හම්බෙයි. සජබේට 75ක් හම්බෙයි. UNP එකට 37ක් හම්බෙයි. අනිත් පක්ෂ 13ක් ලබා ගනී. මේ අනිත් පක්ෂවල ප්‍රශ්නේ වරමම කලින් කිව්වා වගේ ඇත්තටම අනිත් පක්ෂ ඔක්කොම එක ගොඩට දාන එක හරිම නෑ. නමුත් අපි මේ සරල what if scenario එකක් නිසා කරන්නේ. ඒ එක කමක් නෑ ඇත්තට. හරිද? අපිට බලන්න පුළුවන් ඕක දිස්ත්‍රික්ක මට්ටමේ සම්පූර්ණ එකතුව සහ ජාතික ලයිස්තුවේ විදිහට කඩලා බලන්නත් පුළුවන්. එක් එක් පක්ෂය මේ ඡන්ද ටික ඒ විදිහම රිපීට් නොත් එහෙම වෙන දෙයක්. මෙන්න එතකොට NPP එක 88ක් ගණන් දිස්ත්‍රික්ක මට්ටමේ ජාතික ලයිස්තුවෙන් 12ක් ගණන් ආසන්න වශයෙන් නේවා. සජබය 65ක් ගණන් දිස්ත්‍රික්ක මට්ටමෙන් ජාතික ලයිස්තුවෙන් 10ක් ගණන් UNP එක 32ක් ගණන් මේ රණිල්ගේ පක්ෂේ ජාතික ලයිස්තුවෙන් 5ක් ගණන් ඒ ආදි වශයෙන්. ඕගලන්ට තව බලන්න පුළුවන් එක් එක් දිස්ත්‍රික්කේ ඇතුළට ගිහිල්ලා ඒ දිස්ත්‍රික්කේ කීයක් ගණන්ද එක් එක් පක්ෂය කියලා වෙන මේ වගේ NPP එක ආසන දෙකයි අම්පාර දිගමඩුල් එහෙම නැත්තම් සජබේ 4යි UNP එක 1යි. මේ අපි කතා කරන්නේ එක සිනාරියෝ එක. මේක ඇත්තටම වෙන්න තියෙන වෙන්න පුළුවන් අඩුම හැකියාවක් තියෙන සිනාරියෝ එකක්. ඡන්ද මේ විදිහටම රිපීට් වෙන එක. කොහොම වුණත් ඒක තමයි what if සිනාරියෝ වල තියෙන ලස්සන කතන්දරේ. වඩ ප්ලේ කරන්න පුළුවන් මේ සිනාරියෝත් එක්ක. හරිද? දැන් අපි ඊළඟට බලමු අනිත් පක්ෂවලින් යම්කිසි ප්‍රමාණයක් ප්‍රතිශතයක් ඡන්ද NPP එකට ආවොත් එහෙම එයාලට ආසන කීයක් හම්බෙද කියලා. උදාහරණ විදිහට 10%ක් එයාලට හම්බුනොත් එහෙම හොඳයි. සමස්ත ආසන සංඛ්‍යාව එයාලගේ 111ක් වෙයි එහෙම. සජබේට 68ක් හම්බෙයි. ඒ ආදි වශයෙන්. ඕක දිස්ත්‍රික්ක මට්ටමේ සමස්ත එකතුව ජාතික ලයිස්තුවේ වෙදියා මේවත් බලන්න පුළුවන්. මේ එක එක ටැබ් වලට ගියාම. තව ඔයාලට බලන්න නම් තව අනිත් සිනාරියෝ රයිට් ඔයාලට හිතන්න පුළුවන් මොන වගේ දෙයක්ද ඇත්තටම වෙන්න පුළුවන් කියලා. සමහර කෙනෙක්ට කියන්න පුළුවන් 120ක් වගේ හම්බෙන්න පුළුවන්. 120ක් හම්බුනොත් එහෙම මාලිමාව ආසන 130ක් විතර දිනාගනී.
ඇද අනිත් පක්ෂවල චන්දවලින් සියර තිහක්ම අවත්තය. මේක වෙන්න පුළුවන්ද බැරිද කියනක ඇත්තරම තීරණය කරන්න ඕනේ. ඇතම කාට තීරණයක නමාරු කතාවක් මේක. නමුත් මට වඩා මේ මැතිවරණ කටයුතු පිළිබඳ විශේෂඥයකුුණා මේකේ මෙතන සෑහන සාධාරණ ප්‍රසන්ටේජ් එකක් දාන හැකියාවක් ඇති කියලා. එමුත්ම මේ වගේ ටුල්ල පවශි කල ඔන්න ලස්සන සෙනාරිය නලිස්සක් කරන්න පුළොන්ට. හරි අපි ඊළඟට බලමු තවත් වෙන්න පුළුවන් සෙනාරියෝ එකක්. මේ සෙනාරියෝක වෙන්න මේ වගේ. අපි හිතමු ඔය එක් වතාවක වගේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ UNP පාටිය එක වෙනම ඉල්ලු අය සජබය සුපුරුදු පරිදි ඉල්ලු අය මාලිමවත් ඒ විදිරම තියෙනවා. අපි හිතමු රනිල්ගේ UNPෙන් සැලකියුතු චන්ද්‍රප්‍රමාණයක් සජබයට ගියාය. ඒවගේම තවත් සැලකියුතු චන්ද්‍රප්‍රමාණයක් මාලිමවට ගියාය කියලා. ඒවගේම ඔය අනෙකුත් පාටිවලිනුත් යම් කිසි ප්‍රතිශතයක් සජබේයට සහ NPPකට ගියා කියලා. ඕකත් වෙන්න පුළුවන් සෙනාරිය එකක්. හොඳයි අපි හිතමු මෙහෙම. අපි හිතමු UNP එකේ වෝට්ස් වලින් 50%ක් විතර ගියා කියලා සජබේයට. තව 30%ක් විතර ගියා කියලා NPPකට මාලිමාවට. ඒ වගේම අනෙකුත් පාඩු වලින් අපි හිතමු 20%ක් විතර ගියා කියලා සජබේට 10%ක් විතර ගියා කියලා මාලිමාවට. එහෙම වුණොත් මොන වගේ දෙයක් වෙයිද? න අපිට පේනවා මේ වගේ සිනාරියෝ එකකදී මාලිමාව ඒ තාසන 122ක් සමස්ත දියවෙන හිමි කරගනි. සජබේ ආසන 91ක් වගේ හිමි කරගනි. ඕක අපිට කලින් විදිහටම මෙහෙම සමස්ත දිස්ත්‍රික්කයට ඇලොකේට් කරපු ආසන සංඛ්‍යාව වගේම ජාතික ලයිස්තුවට වෙන්වෙච්ච ආසන සංඛ්‍යාව වගේ එහෙම බෙදලා බලන්න පුළුවන්. ඒ වගේම දිස්ත්‍රික්කයක් ඇතුළට ගිහිල්ලා ඒක ඇතුලේ ආසන වෙන්ුණේ කොහොමද කියලා බලන්නත් පුළුවන්. ඔන්න ඕකත් වෙන්න පුළුවන් තවත් එක සිනාරියෝ එකක්. දැන් මේ ජාතිය තව කොයිතරම් සිනාරියෝ ඇද්ද? ඔයාගේ ඔළුවටත් ඒ වගේ දේවල් එනවා ඇති. ඉතින් ඔයා කැමති නම් මෙන්න මේ ටූල් එක පාවිච්චි කරන්න මට ඊමේල් එකක් එවන්න. දැන් ඔය තීරේ පේන ඊමේල් ඇඩ්‍රස් එකට මම මේක ඔයාට ඊමේල් කරන්නම් මේ ඩේටාත් එක්කම. හොඳයි ඔන්න දැන් අපි අද මේ වීඩියෝවේ අවසානයකට අවිල්ල තියෙන්නේ. අපි අද කතා කරේ ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේදී කොහොමද එක් එක් පක්ෂයකට ආසන වෙන් කරන්නේ කියන එක. ඒක අපි උදාහරණයක් පාවිච්චි කරලා ගණනය කිරීමකුත් කරා. මොකද අපිට ඒක හොඳින් එතකොට තේරුම් ගන්න පහසු වෙන හින්දා. ඊට පස්සේ ඔයා අපේ දැනුම පාවිච්චි කරලා what if scenario එක, ඒ කියන්නේ මොනවා මොන ආකාරයෙන් ඊළඟ ප්‍රතිඵලය මේ ඊළඟ එළඹෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලය මොන වගේ වෙන්න පුළුවන්ද කියලා අපි පොඩි පුරෝකථනයක් කරා. ඒක ඇත්තෙන්ම අනුමානයක් විතරයි. මම මුලින්ම කිව්වා වගේ මේක කිසි ලෙසක කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ හරිම නිර්වද්‍යව මේ පුරෝකථනය කරන්න. මේක බොහොම ආසන්න ගෙස්ටිමේට් එකක්. හරිද? ඒතකොට කවුරුහරි අහන්න පුළුවන් මොකක්ද මේ වැඩේ? ඉතින් ඔක නිවැරදිත් නැත්නම් මොකක්ද වැඩේ ඔය ගෙස්ටිමේට් කරන එකේ කියලා. ඕකේ අදහස ඇත්තටම මේකයි. ඒ කියන්නේ අපි කොහොමද දත්ත පාවිච්චි කරලා කොයිතරම් අවිනිශ්චිත දෙයක් ගැන වුණත් යම් දල අදහසක් ගන්නේ කියන එක තමයි මට මේකේ දෙන්න වැඩිපුරම උමනා වුනේ. මොකද අඳුරේම යනවට වඩා අපිට දත්ත පාවිච්චි කරලා ඔය වගේ නොයෙක් දෙකන පුරෝකථන කරන්න පුළුවන්. මේ මේක මම එක ගත්ත උදාහරණයක්. මේක මොකද බොහොම කාලානුරූපී මේ මාතෘකාව, බොහොම උණුසුම් මාතෘකාවක්. හැබැයි අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ දත්ත විද්‍යාව පාවිච්චි කරලා අපේ ජීවිතේ රටේ නොයෙක් පැතිකඩවල වල මොන වගේ පුරෝකථනයක්ද අපිට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ බා පාවිච්චි කරලා අපි කොහොමද අපේ ඩිසිෂන් මේකින් එක, අපේ තීරණ ගැනීම ඔප්ටිමයිස් කරගන්නේ කියන එක. එහෙනම් මම හිතන්නේ අපි අද ගොඩක් දේවල් කතා කරා. අපි ඉතාම කෙටි කාලයකින් ආයෙත් මේ වගේ වීඩියෝකින් හම්බෙමු. එතකන් ඔලු හැමෝටම සුබ දවසක්.